අයිබෝන් දෙස් විදෙස් සියලු තොරතුරු ප්‍රථමයෙන්ම රටට කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂානි ඩමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත මෙරට කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළයයි IDH රෝහලේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව උපරිමයට නාවලපිටිය නගරයත් සම්පූර්ණයෙන්ම වසාදමයි මැනින් වෙළඳපොලේ කටයුතු යළි ආරම්භෙයි शीतकाले इलंबीमत समगम कोरोना वायरस ये दारुण वे दारुण उत परिसंकर गन्न लोकेट मानतुरु हैंग वीमा कोरोना गन अट्ट वासरकट पेर लोकेट क्यू वैद्य चमल संजीव सीतट पैमिनकल आंदोलनात्मक अनावरणे डेंगू रोग यात याली हिसे से वीमे बर पतलाव धानमा वहाँ म अवश्य पियवर गन्न सौख्य मात्यवर्य गिन दनुंदीमा नाविक हमुदा से बोलूं समाजें कौन नोकरान ने आरक्षक लेकम वर्या जनता वगे निलाई कोरोना बालपैम आर्थिके उडु याटिकुरु कराई वाहन मिलकनन सीट पहलो बकी निहलटे हेटिन पसु जनपति प्रमुख राज्य एटर राज्य में दम दरी मटे नाइतिक बाले अपने हैं हिटपु मुदल लेमति मंगले लिपिया क्लिया मीन जनपति टकियाई मेवके काले कदी पसुगी राज्य हिटियानम අපේ පිම්මි ගහගෙන ආසියාවේ රටවල් ලෝකේ බලවතුන් පරාද කරමින් මලමිනි මහමග එකතු කරන්න වෙන තත්වයක් ඇති ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත නාවික හමුදා සෙබළුන් 226 දිනකට මේ වන විට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ඒ කොවිඩ් මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමි මෙවන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලැබූ නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 4659 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් වී නිවෙස් බලා පිටස්සගොත් තිබෙනවා. එසේම නාරහම් පිට ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයන් හමුවීම සමග ඊයේ දිනේ පුද්ගලයන් 69 දෙනෙකු දම්මින්න නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා. එසේම නාවික හමුදාවේ ආසාදිත වූ රණවිරුවන්ගේ ළඟින් ඇසුරු කරපු අයලුන් 184 දෙනෙකු පොම්පේවඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමටත් කටයුතු කරනු ලැබුවා. ඒ අනුව ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 32ක් තුල අද දිනවන විට 3609 දෙනෙකු නිරෝධායන වෙමින් පවතිනවා. අද දිනේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ රණවිරුවන් 3 දෙනෙකු ආසාදනය වී ඇති බැවින් මේ අනුව වැලිසර නාවික හමුදා කඳුර තුල අද දිනේ වෙන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතය වී ඇති විරෝධා රණවිරුවන් සංඛ්‍යාව 147ක් සහ කඳුරෙන් පිටත නිවාඩු මත සිටියේදී ආසාදෙන් ලක් වූ විරෝධා රණවිරුවන් සංඛ්‍යාව 79ක් ද ඇතුළුව අද දිනේ වෙන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ විරෝධා රණවිරුවන් 226 දෙනෙකු ආසාදනය ලක්ව තිබෙනවා. අද දින සිට හෝමාගම මූලික රෝහල කොවිඩ් 19 ප්‍රතිකාර රෝහලක් විදියට අපි වෙනස් කරනවා. මේ දක්වා මේ අත් වශයෙන්ම කොවිඩ් 19 සැක සහිත ආසාදිතයින්ගේ රෝහලක් බවට පත් වෙලායි තිබුණේ. මෙතෙන් පටන් මේ රෝහල කොවිඩ් 19 ආසාදිතයින්ගේ රෝහලක් බවට පත් වෙනවා. කොවිඩ් 19 වෛරස් COVID-19 වෛරසය ආසාදිනියු පුද්ගලයන් 140ක් පමණ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කර තිබෙන අතර එම රෝගීන් සංඛ්‍යාව IDH රෝහලේ උපරිම රෝගී මට්ටම බව රෝහල් අධ්‍යක්ෂකවරයා පවසනවා. මේ අතර ඉන්දියාවේ විසිරි තවත් සිසුන් 143 දෙනෙකු අද දිවයිනට පැමිණි.
COVID-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 31 දෙනෙකු ඊයේ දින හඳුනාගෙනු අතර ඊට නාවික හමුදා සෙබළුන් 21ක් ද ඇතුළත්. එසේම පසුගියදා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ අගලවත්ත දාපිරිකුඩ ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළාගේ පවුලේ සමාජිකයින් සිව් දෙනෙකුට හා ඔහු ඇසුරු කළ තවත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ අනුව අවට නිවාස විෂ බීජ හරණය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර ආසාදිතින් අයිඩී ස්ටේෂනට ඇතුළත් කෙරුණා. අපි මුලින්ම කරන ලද PCR පරීක්ෂණයකින් තහවුරුනා රෝගියෙක් අපිම රෝගියා ප්‍රතිකාර සඳහා යොමු කළා තියෙන්නේ. ඔහුගේ පළමු පෙළ ආසාදිතේ ඊයේ දින කරන ලද PCR පරීක්ෂණ වගේ රෝගීන් 5 දෙනෙක් පමණ වාර්තා වුණා. එම රෝගීන් 5 දෙනා සහ සැකකාරිත යොමු කිරීම මේ මොහොතේ වෙන විට අපි රෝහල් ගත කිරීම කළා තියෙන්නේ අවශ්‍ය ප්‍රතිකාර සඳහා. මේ අතර නාරාහේන් පිට නගර සභාවේ සේවය කළ සුළු සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමග ඔහු ඇසුරු කළ පුද්ගලයන් 180කගේ පමණ PCR පරීක්ෂණ සිදු කිරීම කොළඹ දෙක මුත්තයා මාවත ප්‍රදේශයේදී අද සිදු කෙරුණා. එසේම නාවලපිටිය ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණ සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග නාවලපිටිය නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට එහි වෙළඳ සංගමය අද කටයුතු කළා. රත්නපුර ගුරුළුවාන ප්‍රදේශයේ පිහිටි මහමෙවුනාව භාවනා අසබුවට පැමිණි පුත්කලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව එම විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා 7 නමක් සහ ගිහි පුද්ගලින් දෙදෙනෙකු ස්වයං නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. අවිස්සාවිල්ල යාහැල්ලවත්ත ප්‍රදේශයෙන්ද වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හමු වීමත් සමග අදාළ පුද්ගලයා ඍජුවම සම්බන්ධතා පැවැත්වූ පුද්ගලින් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. ඒ අනුව පවුල් 12කට අයත් පුද්ගලින් 53 දෙනෙකු මෙලෙස වවුනියාව තාන්නිකුලම නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එසේම කහවත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් ගොඩකවිල ප්‍රාදේශීය සභා කොට්ටාශයේ රිදී විට හිරිමඩගම ප්‍රදේශයේ නාවික හමුදා සෙබළෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔහු ඇසුරු කළ නිවෙස් පහකට අයත් පුද්ගලින් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ ඊයේ දින කටයුතු කළා. මේ අතර කොරෝනා වෛරසය ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතන හෙවත් IDH රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රෝහලට ඇතුළත් කරගත හැකි රෝගීන් සංඛ්‍යාව මේ වන විට උපරිම මට්ටමට ළඟා වී ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ ප්‍රයස් නහන් කළේ. මේ අතර COVID-19 වසංගතය පාලනය සඳහා රජය විසින් කරනු ලැබූ ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අතිරුවා තිබූ තැපැල් කාර්යාල පද්ධතිය මැයි මස 4 වන දින සිට සාමාන්‍ය රාජකාරිය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කරන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව 2020 මැයි මාසයට අදාළ මහජන ආධාර මාසික දීමනා වැඩිහිටි දීමනා ගොවි විශ්‍රාම වැටුප් සහ විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම්ද පෙර පරිදිම තැපැල් කාර්යාල කවුළුවලදී ගෙවීමට අවශ්‍ය පියවරගෙන ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම ජල බිල්පත්, විදුලි බිල්පත්, දුරකථන බිල්පත් ගෙවීමටත්, දේශීය විද්‍යුත් මුදල් හුවමාරු සිදු කිරීමටත්, දේශීය තැපැල් සඳහා ලිපි සහ තැපැල් භාණ්ඩ බහර දීමත් මෙදින සිට මහජනතාවට අවස්ථාව සැලසෙනවා. කොරෝනා වෛරසයේ සීක්‍රෙන් පැතිර යාමත් සමග සති දෙකකට අධික කාලයක් වසා තිබුණු පිටකොටුව මැනින් වෙළඳ සංකීර්ණය අද යළි විවෘත කෙරුණා. එසේම රට තුළ පවතින තත්ත්වයේ හමුවේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සීක්‍රෙන් පහත වැටීමට ලක්ව ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මේ දවස්වල මේ රටේ පවතින තත්ත්වයත් එක්ක ගොවි මහතුන් නම් බඩු හොඳට අරන් ඉන වෙළඳපොළට නමුත් වෙළඳපාතුරුත් එන ප්‍රමාණය අඩුයි බඩුල මිලර හොඳටම මේ පහද වැදලා තියෙනවා බඩු ගොඩක් අඩු වෙලා තියෙනවා බඩු වැඩි වෙනවා මොකද මේ කොරෝනා තත්ත්වය නිසා මේ මේවා විකුණ ගන්න අමාරු මොකද අනිත් වෙළෙන්දන්ටත් මේ ගිහිල්ලා විකුණ ගන්න බෑනේ මාළි මිලිස්සු කැරටු ලේක්සි ගෙනාවේ මාළි මිලිස්සු 20ටත් එපා කියලා මේ දිනේ මාළි මිලිස්සු මේ මාළි මිලිස්සු ගත්තේ තදලියට 20ටත් දැන් එපා කියන තත්ත්වය ආවිලා තියෙනවා අපිට විකුණන්න බැරි තත්ත්වයක් තියෙනවා මේ නාරාහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද පැවති තත්ත්වයයි.
විශේෂයෙන් කියන්නට ඕන අද දවසේ පොලිස් ප්‍රතිතුමත් කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමත් ඒ වගේම කොළඹ දකුණු කොට්ටාෂේ බාර පොලිස් අධිකාරීතුමා ඇතුළු ඒ නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක් වුණ අද උදෑසනම නාරහිනපිට විශේෂ ආර්ථික මන්ත්‍රණය කිසිඳු ගැටලුවකින් තොරව නාරහිනපිට විශේෂ ආර්ථික මන්ත්‍රසන වෙළඳපොළ විවෘත කරලා තිනවා අත්‍යවශ්‍ය සේවා බලපත්‍රලාභී අය සඳහා සහ කොරෝනා වසංගතය පාලනය කරගන්න රජයේ මැදිහත් වෙලා ඉන්න රාජ්‍ය නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන් ඇතුළු ඒ ශ්‍රේෂ්ඨයන්හි කටයුතු කරන නිලධාරීන්ගේ ආහාර අවශ්‍යතාවයන් මිලදී ගැනීම සඳහා තමයි නාරහිනපිට විශේෂිත ආර්ථික මන්ත්‍රණය මේ වෙන විට වෙළඳපොළ විවෘත කරලා තියෙන්නේ දිවයිනට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ නව දිලි නුවර සිට වී සිටින ශ්‍රී ලංකික සිසුන් පිරිසක් අද පසරුවේ දිවයිනට පැමිණියා නාවික හමුදා සැබළුන් සමාජයෙන් ඈත් නොකරන ලෙසට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඒ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කොවිඩ් 19 වසංගතය ලෝකය පුරා පැතිරියද්දී අපේ ලංකාවේ මහජනතාව අතරින් කොටසකට මේ රෝගය ආසාදනය වෙන පටන් ගත්තා මෙතනදී අපේ රටේ සෞඛ්‍ය අංශත් සමග එකතු වෙලා උරනුර ගැටිලා අපේ මහජනතාව මේ වසංගතයෙන් බේරගන්න කටයුතු කරේ ත්‍රිවිධ හමුදාව මෙතනදී නාවික හමුදාවත් විශාල සේවයක් කරා විශාල කාර්යභාරයක් කරා මේ ඇයට බාර වෙච්ච එක කාර්යයක් වුණා මත්ද්‍රව්‍ය වලට බැහි වෙච්ච තරුණ කොටස් වාගයක් අරගෙන නිරෝධායනය සඳහා යවන්න ඉතින් මේ කාර්යය ඉෂ්ට කරද්දී ඒ මත්ද්‍රව්‍ය වලට බැහි වෙච්ච අයගෙන් අපේ නාවික හමුදාවේ සෙබළුන් පිරිසකටත් මේ රෝගය ආසාදනය වුණා රජයක් විදියට ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව ඒ සියලුම නිවාඩු ගිල්ල හිටපු නාවික හමුදා සෙබළුන් ආපසු කඳවුරට ගෙන්නන්න. නමුත් අපිට ඉතා කනගාටුදායක සිද්ධියක් වාර්තා වේ. බොහෝ ගම්වලින් අපේ නිවාඩුගිය නාවික හමුදාවේ ඒ නාවික සෙබළුන්ටත් ඒ වගේම එයාගේ පවුල්වල උදවියටත් යම්කිසි කොම් කිරීමකට සමහර ගම්වල ඉන්න අයගේ භාජනය වෙන්න සිද්ධ වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. මේ නාවික හමුදා සෙබළුන් අසනීප වුණේ මේ රෝගය වුන්ට වැළඳුනේ අපේ රටේ මහජනතාව අතර මේ රෝගය පැතිරියාම වැළැක්වීම සඳහා ඔවුන් ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය ගැන තකන්නේ නැතුව ඉස්සරහට ඇවිල්ලා රාජකාරී කරපු නිසායි අපේ රටේ ත්‍රස්තවාදයක් තියෙද්දිත් ඉස්සරහට ඇවිල්ලා රටේ මහජනතාව බේර ගන්න කටයුතු කළේ අය. ඒ වගේම අපේ රටේ ස්වභාවික විපතක් ගම් වතුරක් සුනාමියක් ඒ වගේම කඳු නායෑමක් වගේ ඕනම දෙයක් ආවහමත් ඉස්සරහට ඇවිල්ලා රටේ ජනතාව බේරගන්නේ ජීවිත ආරක්ෂාව සපයන්නේ කට. මෙතනදී මම මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අපේ ඒ නාවිකයිනුත් ඒ නාවිකයන්ගේ පවුල්වලයත් ඔබේ ගම් වලින් එවැනි කොන් කිරීමක් කරලා ඒ නාවිකයින් සහ ඔවුන්ගේ පවුල්වලය සමාජයේ අපහසුතාවයකට පත් කරන්න එපා කියලා මම පොදු ජනතාවගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඩෙංගු රෝගයේ යලි ව්‍යාප්ත වීමේ අවධානමක් මතුවී ඇති බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසනවා. ඒ ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද පැවති සාකච්ඡාවකදී ඩෙංගු මර්ධනයේ සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා. පසුගිය සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී 2019 වර්ෂයේදී ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවත් එම නිසා ෂණික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලෙසද කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට තාවකාලිකව ඉදිකිරීම නවතා ඇති සියලු ඉදිකිරීම් ස්ථාන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර මතුරු ව්‍යාප්තිය මර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ගද කඩිනමින් ගන්නා ලෙසට මෙහිදී අමාත්‍යවරිය විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඉදිරියේදී වර්ෂාණ කාලයේ මේ වැස්සෙන් පස්සේ බොහෝ වෙලාවට ලංකාවේ තියෙන දත්ත අනුව අපට පෙනී යන්නේ මදුරු ඝනත්වය වැඩි වෙනවා. ඒ නිසා අපි අමාත්‍යංශයක් විදිහට රටක් විදිහට ජනතාවගෙන් ඉල්ලා හිටිනවා ඉදිරියේදී ඩෙංගු මර්ධන ව්‍යාපාරයටත් ඔබේ සහයෝගය අප වෙත ලබා දෙන්න කියලා. ඒ සඳහා හොඳම කාලය මේ කාලය මොකද ඔබ නිවසේ රැඳී සිටින කාල සීමාව තුළ මදුරුවන් බෝ වීමට ඇති සියලු ඉඩකඩ ඇහිරවීම සඳහා තමන්ගේ යම් කාලයක් කැප කරන්න කියලා ඉල්ලා හිටිනවා විශේෂයෙන් වතුර එකතු වෙන ස්ථාන සහ භාණ්ඩ පුළුවන් තරමක් අයින් කරලා ඩෙංගු මර්ධන ව්‍යාපාරයට ඔබේ සහයෝගය ලබා දෙන්න එය රටේ ජනතාව වෙනුවෙන් ගන්න ඔබේ අසල්වාසීන් වෙනුවෙන් ගන්න ඉතාම වැදගත් පියවරක් මේ කාලයේදී අපි පළමුවෙන්ම මුල සිටම ඩෙංගු මේ රටෙන් අයින් කිරීම සඳහා කොවිඩ් 19 අයින් කිරීම වගේම රටේ ජනතාවගෙන් සහයෝගය ඉල්ලා හිටිනවා. කොවිඩ් 19 මර්ධන සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට අද දිනේ රුපියල් මිලියන 3කට අධික පරිත්‍යාග හිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවා විධායක නිලධාරීන්ගේ සහ කළමනාකරුවන්ගේ සංගමය රුපියල් මිලියනයක් COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල වෙත පරිත්‍යාග කර තිබෙනවා. අද පෙරවරුවේ විජේරාම නෙලනිවසේදී එම සංගමේ සභාපති උපාලි රූපසිංහ මහතා ඇතුළු සංගමේ නිලධාරීන් විසින් අදාළ මුදල් පරිත්‍යාග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීමට කටයුතු කළා. මේ අතර ජෙනෙක් සමාගමේ මැදිහත්වීම මත ක්ෂයෝමි ශ්‍රී ලංකා ජංගම දුරකථන සමාගම විසින් රුපියල් මිලියන 2ක මුදලක් COVID-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදල වෙත අද දින පරිත්‍යාග කළා. ක්ෂයෝමි ශ්‍රී ලංකා ජංගම දුරකථන සමාගමේ ශ්‍රී ලංකාවේ නියෝජිත ජෙනෙට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රජීව් ගුණරත්න මහතා විසින් අද පෙරවරුවේ විජේරාම නෙලනිවසේදී මීට අදාළ මුදල් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දීමට කටයුතු කළා. මේ අතර ජපානයේ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ මැදිහත්වීම මත අමරිකානු ඩොලර් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක්ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. මෙම අවස්ථාවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත නාහිමියන් සහ ජපානයේ කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නියෝජිත සුනිල් ගමගේ මහතාද එක්ව සිටියා. විදේශගත ශ්‍රමිකයන්ගේ සුභ සිද්ධිය පිළිබඳව ඔසවා බැලීමට වෙනම කාර්යසාධක බලකායක් ස්ථාපිත කරන ලෙසට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් විදේශීය ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ඒ ප්‍රේෂණ මුදල් අපේ රටේ ආර්ථික ජීවනාලියට දැවැන්ත ශක්තියක් ලබා දෙනවා. අපේ රටට විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධානතම වැඩපිළිවෙල තමයි ශ්‍රමිකින්ගෙන් ලැබෙන ප්‍රේෂණ. රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් අපේ විදේශීය ශ්‍රමිකයින් දායාද කළත් මේ මොහොත වන විට කොරෝනා වුදුර නිසා ඉමහත් පීඩනයකට අසහනයකට පත් වෙලා අද විදේශීය රටවල් වල අසරණ භාවයට පත් වුණු ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකීය ජනතාව සිටින. ඒ අයගේ සුබ සාධනය වෙනුවෙන් මේටත් වැඩිය වැඩි කාර්යභාරයක් රජයෙන් ඉටු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ විදේශීය ශ්‍රමික ප්‍රජාවට අපිට අහන්නට ලැබුණා රට විරුවන් කියන නාමය පහුගිය කාලයේ යොදවන. බොහෝ විට මේ රට විරුවන් කියන නාමය නිර්මාණය වන්නේ මැතිවරණ අවස්ථාවල ඡන්දේ වැදගත් වෙනකොට. අද මේ මොහොතේ කොරෝනා විසණයෙන් විපතටපත් වූ විදේශීය ශ්‍රමික ප්‍රජාව ගැන මේටත් වැඩිය වැඩි සැලකිල්ලක් යොදවලා සමහර රටවල් වල තානාපති කාර්යාලවලින් ඒ අයට ලැබිය යුතු කාර්යක්ෂම ඒ තානාපති සේවාව ඉටු නොවන තත්ත්වයක් තුල ඒ පිටරටවල මහපාරේ ලතවන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව වෙනුවෙන් වර්තමාන රජය ඍජුවම වැඩිහත් වෙලා රටවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් වෙනමම විශේෂිත වැඩසටහනක් නිර්මාණය වීමේ වැදගත්කම අද උදා වෙලා තියෙනවා. ඒ නිසාම යෝජනා කරනවා රජයට වෙනමම කාර්යසාධක බලකායක් යොමු කරන්නට ඕන. පිටරට ජීවත් වෙන අපේ ශ්‍රමික ප්‍රජාවගේ සුබ සාධනය, සෞඛ්‍ය සම්පන්න භාවය, ජීවත් වෙන්නේ කොයි ආකාරයේද, පුද්ගලයාගෙන් පුද්ගලයාට සමීක්ෂණයක් කරලා මෙයටත් වඩා ප්‍රමාණවත් ලෙස රජයට වැඩිහත් වන්නේ කියලා මම මේ අවස්ථාවේ යෝජනාවක් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ පවසන ආකාරයට පාර්ලිමේන්තුව කැඳවීම තුළින් කොරෝනා මර්ධනයට පිළියමක් නොලැබෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපේ විරුද්ධ පක්ෂේ මාසෙකහමාරකට කලින් ඔවුන් ප්‍රකාශ කළා කවදාවත් මුහුණ නොදුන්නු මෙවැනි වසංගතයක් මතුවී තිබෙන වෙලාවේ ඉතාම නිවැරදිව ඒ වැඩසටහන ගමන් කරවීමට තීරණය කරලා තිබෙනවා. වැඩසටහනට සහයෝගය ප්‍රකාශ කරනවා. නමුත් ඔවුන් විසින් තමන්ගේ දේශපාලනය සඳහා පෙරේදා වෙන විට ලිපියක් යවනවා ජනාධිපතිතුමාට වාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. නැතුව දැන් පෙර කාලයේ සේම එකතු වී මේක ඉදිරිපත් කරනවා. කුමකටද පාර්ලිමේන්තුව රැස් වුණයි කියලා මේ රෝගයේ වසංගතය සඳහා ගන්නා වූ ක්‍රියා මාර්ගවලට කිසිම අලුත් දෙයක් එකතු කරන්න ලැබෙන්නේ නැහැ. අපි ප්‍රකාශ කරන්න කැමති බන්ධනාගාරය තුළට මේ කොරෝනා වසංගතය පැතිර නොවීම සඳහා අවශ්‍ය මූලික පියවර ගන්නවා. ඒ අනුව දැනටමත් අපි බන්ධනාගාරයට ඇතුල් වෙන රැඳවියන් සඳහා විශේෂ නිරෝධාන මධ්‍යස්ථාන හතරක් දැන් සකස් කරලා තියෙනවා. බන්ධනාගාර හතරක විමාන බන්ධනාගාරයට කෙලින්ම අපි අනිත් තිරකරුවන් එක්ක ඔවුන් මිශ්‍ර වීමට ඉඩ නොතබා ඔවුන් සියලු දෙනාම වෙනමම ඒ බන්ධනාගාරවලට අරගෙන නිරෝධායනය කරලා අවශ්‍ය පරීක්ෂණ කරලා ඔවුන් කොරෝනා වෛරසයේ නොමැති අය නම් පමණක් ඒ අයව බන්ධනාගාරය තුළට ගන්න. ඒ වගේම උසාවි වලට මේ රැඳවියන් ගෙනාවම ඒ අවට ඉන්න අයගෙන් ඔවුන්ට මේ රෝගය බෝ වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි ස්කයිප් තාක්ෂණය මගින් උසාවියත් බන්ධනාගාරයත් ඒකාබද්ධ කරලා සමහර නඩු ඒ ආකාරයෙන් විසඳීමට අප ලබා දීමට එතකොට රැඳවියන් එහෙට මෙහෙට ගෙන යන්නට උවමනාවක් නැහැ.
අපේ බලාපොරොත්තුව ඉතා ඉක්මනින්ම ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අපට ඡන්දය පවත්ව ගන්න ආදිස්ත්‍යයක් නැහැ අපට ඕනේ මේ රෝගය මර්ධනය කරගන්න නමුත් ඡන්දයකුත් පවත්වන්න එපාය ඒ ගැන මැනීමක් කරන්න එපාය රටේ තත්ත්වයක් තියෙනවද ඡන්දය පවත්වන්න ඒකට අපි එකතු වෙන්න එපාය අපි එකතු වෙලා කල්පනා කරන්න එපාය මේ තිබෙන්නා වූ තොරතුරු අනුව මේ තිබෙන්නා වූ සෞඛ්‍ය වාර්තා අනුව අපිට ඡන්දය පවත්වන්න පුළුවන් ජුනි වෙස්තුවෙන්දාට ඡන්දය පවත්වන්න පුළුවන් තත්ත්වයක් අද තියෙන තත්ත්වය අනුව අපිට පේන්නේ නැහැ රටේ උද්ගත වී ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීමට පාර්ලිමේන්තුව යලි රැස් කරන ලෙසට හිටපු මුතල් අමාත්‍යවරයෙකු වන වංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කරනවා උද්ගත වී ඇති අර්බුදය ව්‍යවස්ථානුකූලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යලි රැස් කරන මෙන් ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා එම ලිපියෙන් උපුටා ගැනීම කිහිපයක් උපුටා ගැනීම 2019 නොවැම්බර් මාස 16 වන දින ජනාධිපති මැතිවරණය පැවැත්වීම සඳහා යොදා තිබූ බැවින් 2020 සඳහා විසර්ජන පනතක් සම්මත කර ගැනීම සුදුසු නොවන බව එවක පැවති රජයේ අදහස විය. ඒ අනුව එවකට පැවති රජය 2020 ජනවාරි මාස පළවනදා සිට 2020 අප්‍රේල් මාස 30වනදා දක්වා මාස 4කට බල පැවැත්වෙන පරිදි අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2019 ඔක්තෝබර් මාස 23 වන දින එය සම්මත කර ගන්නා ලදී. ඔබ රජය 2019 නොවැම්බර් මාස බලයට පත් වී මාස 3කට වැඩි කාලයක් ගත වුවද ඔබගේ මුදල් අමාත්‍යවරයා 2020 වසර සඳහා අයවැයක් ඉදිරිපත් නොකර ඇත 2019 ඔක්තෝබර් මාස 23 වන දින සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් පරිදි 2020 අප්‍රේල් මාස 30 වන දිනෙන් පසු රාජ්‍ය වියදම් දැරීම පිළිබඳව ජනාධිපති ප්‍රමුඛ රජයට නීත්‍යානුකූල අවකාශයක් නොමැති බව අවධාරණය කරමි පාර්ලිමේන්තුව සතු බලතල ප්‍රකාරව එකී අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යවරයාට ප්‍රතිපාදන වෙන් කිරීමට බලය දිය නොහැකි අතර මහා භාණ්ඩාගාරයේ ලේකම්ද මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තොරව රාජ්‍ය මුදල් කිසිදු කටයුත්තකට වියදම් කිරීම නීති විරෝධී වනු ඇත. එබැවින් පත්ව ඇති මෙම අවධානම් අවස්ථා සැලකිල්ලටගෙන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ලබාගෙන 2020 අප්‍රේල් මාස 30වනදායින් පසුව රජ සේවාවට වැටුප් ගෙවීම ඇතුළු අත්‍යවශ්‍ය වියදම් අනුමත කරවා ගැනීමට වහා පාර්ලිමේන්තුව රැස් කරන මෙන් විධායකයේ ප්‍රධානියා වශයෙන් හිතවත් ජනාධිපතිතුමන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි මීට විශ්වාසී මංගල සමරවීර උපුටා ගැනීම අවසන් කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග ලෝක ආර්ථිකයට එල්ල වී ඇති බරපතල බලපෑම හමුවේ මේ වන විට භාණ්ඩ හා සේවා මිල ගණන් ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා ඊට ඕනතරම් උදාහරණ ලෝකයේ තුලින් අපිට ගන්නට පුළුවන් කෙසේ වෙතත් මේ වන විට එහි ආසන්නතම බලපෑම අපේ රටටත් එල්ල වෙමින් වාහන ශ්‍රේෂ්ත්‍රයේ මෙම බලපෑම දරුණු ලෙස එල්ල වී ඇති බවට වාහන ආනයනකරුවන් පෙන්වා දෙනවා. ඒ අනුව අපේ රටේ වාහන මිල ගණන් 15%කින් පමණ ඉහළ හැකි බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ. COVID-19 වෛරස තත්ත්වය මේ වන විට ලෝපුරා ජනතාවගේ ජීවිතවලට ප්‍රබල බලපෑමක් එල්ල කර අවසන්. ජනතාවගේ ජීවිතවලට මෙන්ම මුළු මහත් ලෝකයේම ආර්ථිකයටත් COVID-19 වෛරසෙන් එල්ල වී ඇත්තේ මරු පහරක්. මෙම වසංගත තත්ත්වය ලෝකෙන්ම අවසන් වීමෙන් පසුව එහෙමත් නැතිනම් මෙම වසංගත තත්ත්වයත් එක්කම ජීවත් වීමට ලෝකේ ජනතාවට සිද්ධ වුණත් ඊටම බරපතල ආර්ථික කඩාවැටීමකට ලෝකෙම මුහුණ දී සිටින නිසා ජීවත් වීමත් බරපතල ගැටලුවක් බවට පත් වෙමින් තිබෙනවා අපේ රටේ ආර්ථිකයටත් මේ වන විට දවසින් දවස එල්ලවන්නේ ඊට බරපතල තර්ජනයක් ආර්ථිකයේ කඩාවැටීමත් එක්කම තව නොබෝ දිනකින්ම භාණ්ඩ හා සේවා මිල ගණන් අති විශාල ලෙස ඉහළ යාම කිසිවෙකුටත් වැළක්විය නොහැකි. එවන් තත්ත්වයක් තුළ අපිට අද දවසේදී වාර්තා වුණේ අපේ රටේ වාහන මිල ගණන් ඉතාම ඉහළ ප්‍රතිශතයකින් වැඩිවනු ඇති බවයි. විශේෂයෙන්ම වාහනයක තීරුබදු ගාස්තු අය කිරීමට පෙර මිල CIF අගය රුපියල් 135කට වැඩි නම් ඒ සඳහා ලක්ෂ රිටැක්ස් ගෙවීමට සිදුව තිබෙනවා. ඩොලරේ සහ යෙන් අගේ වැඩිවීමත් සමගම රුපියල් 133 සහ 34 වැනි මුදලකට පැවති ඇතැම් වාහන රුපියල් 135 ඉක්මවා යාමත් සමගම මෙලෙස එම වාහනද ලක්ෂ රිටැක්ස් ගණයට අයත් වීමත් සමගම කුඩා වාහනවල මිල ගණන්ද ඉහළ ගොස් ඇති බවයි වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ. එන්ජින් ධාරිතාවයේ දහසකට අඩු සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වාහන පවා මේ අනුව 15%ක පමණ මිල ඉහළ යාමක් සිදුවනවා.
මෙවන විට රුපියල් ලක්ෂ 28ක් 29ක්ව පවතින සුසුකි ඇල්ටෝ රථයක මිල රුපියල් ලක්ෂ 32කමාර දක්වා වැඩි වීමක්ද සිදුවනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනනකරුවන්ගේ සංගමේ සභාපති රන්ජන් පීරිස් මහතා සියත ප්‍රවෘත්ති අංශය සමග පැවසුවා මිල ඉහළ යන වාහන කාණ්ඩ එලෙස මිල ඉහළ දැමීමට හේතු වන කරුණු පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත් ශ්‍රී ලංකා වාහන ආනනකරුවන්ගේ සංගමේ සභාපති රන්ජන් පීරිස් මහතා ජපාන් යෙන් සහ ඇමරිකානු ඩොලරේ යගය මාර්තු මාසයේ 20 වෙනිදායින් පසු අධික ලෙස වැඩිවීමත් සමගම සියලු වාහනවල මිල 10%ත් 15%ත් අතර ගණනකින් වැඩි වෙලා තියෙනවා. මෙලෙස විනිමය අනුපාතයේ වැඩිවීමත් සමගම මෙතෙක් කල සුඛෝපභෝගී බද්දට යටත් නොවු සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තිකයන් අතර ප්‍රචලිත CC ධාරිතාව 1000 නොඉක්ම වූ කුඩා වාහනවලටද සුඛෝපභෝගී බද්ද ගෙවීමට සිද්ධ වෙලා තියෙනවා. පවතින අයහපත් තත්ත්වයේ යටතේ අපගේ ප්‍රදර්ශනාගාර මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබෙන නිසා අපි සංගමයක් හැටියට රජයෙන් ඉල්ලා සිටියේ ඇඳිරි නීතිය පවතින කාලය සඳහා පමණක්වත් බැංකු ණය මත පනවා ඇති පොලිය ඉවත් කර දෙන මෙන්ය. නමුත් කනගාටු වෙනුණත් කියන්න වෙනවා බැංකු වලින් කිසිම ප්‍රතිචාරයක් නොලැබුණ බව. මේ සියලු දේකම ප්‍රතිඵලයක් හැටියට වාහනයක සමස්ත මිල 15%කින් පමණ වැඩි වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් පහත කියවෙන ප්‍රචලිත වාහනවල අලුත් මිල ගණන් මෙසේ විය හැක. Toyota Vitz ලක්ෂ 45ත් 50ත් අතර, Toyota Passo ලක්ෂ 38ත් 42ත් අතර, Toyota Premio ලක්ෂ 90ත් 95ත් අතර, Toyota Axio ලක්ෂ 75ත් 78ත් අතර, Toyota Rise ලක්ෂ 70ත් 75ත් අතර, Toyota CHR ලක්ෂ 80ත් 85ත් අතර Honda CRV ලක්ෂ 120ත් 125ත් අතර Toyota Double Cab ලක්ෂ 120ත් 125ත් අතර සහ Suzuki Everyman ලක්ෂ 32ත් 35ත් අතර වේ. රටෙම මෙරට ජනතාව ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන අවස්ථාවක දේශපාලන වාසි මත සමෘද්ධි මුදල් සුදුසු පුද්ගලයන් හට නොලැබෙන බව හිට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාගමකේ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද සිරිකොත පක්ෂ මුරස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින්. කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් ජීවිකාව නැති වුණ උදවිය ඔක්කොම ඉන්නව 4 ලක්ෂ 8000. එතකොට අර සමෘද්ධිලාභීන් සහ රජයේ මේ අවස්ථාවේදී තෝරගත්ත උදවිය ඔක්කොටම රුපියල් 5000 දෙන්න තීරණය කළා තිබ්බේ 1 ලක්ෂ 8000කට විතරයි. එතකොට ඉතුරු ලක්ෂ 3 කොහොමද ඒගොල්ලෝ කන්නේ බොන්නේ? අද වෙනකොට තවමත් විශාල කණ්ඩායමකට හම්බෙලා නැහැ මේ මුදල්. හැබැයි සමහර පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එක පෞලි 3-4 දිනාට රුපියල් 5000 ගානේ අරන් දීලා තියෙනවා. මේක හරිම අසාධාරණ වැඩක්. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක මිනිස්සු වැටිලා ඉන්නකොට දේශපාලනය බලලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය සමෘද්ධි ලාභීන්ගේ ඉතුරු කරපු මුදල් වලින් ලබා දෙන්න හදනවා නම් කරන්න හදනවා නම් ඒක අපිට කවදාක්වත් පිළිගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක නිසා මම විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමා මේකට මැදිහත් වෙලා මේ හැම කෙනෙක්ටම අඩු මොෂින් සති දෙකකට සැරයක් රුපියල් 5000ක් ගානේ රුපියල් 20000ක් ලැබෙන සැලැස්සුවා නම් මං හිතනවා රජයට විශාල මුදලකද පිටරටවල වලින් හම්බෙලා තියෙනවා. නැත්තම් වෙන්නේ අපි දැන් මේ ලෙඩෙන් තවම මැරුණේ හත් දෙනයි කියලා සතුටු වෙනවා. නමුත් ඊට වඩා විශාල ප්‍රමාණයක් බඩගින්නේ එහෙම නැත්තම් වෙන වෙන ලෙඩවලට ගුදුරු වෙලා මැරෙන්න පුළුවන්. පසුගිය ආණ්ඩු සමයේදී කොරෝනා වෛරසය ව්‍යාප්ත වූයේ නම් ඒ පාලනය කිරීමට ඔවුන් අපොහොසත් වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය එස් බි දිසානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. මම නිකමට තමුන්නාන්සලාට කියන්න කැමති අද පහුගිය රජයේ එහෙම තිබ්බනම් මොනවයි මොනවා වේද? එහෙනම් අපි පිම්මි ගහගෙන ආසියාවේ රටවල් ලෝකේ බලවතුන් පරාද කරමින් මලමිනි මහමග එකතු කරන්න වෙන තත්ත්වයක් ඇති වෙයි. මේ වෙලාවේ විපක්ෂයේ අපේ මිතුරෝ සියලු දෙනාගේම යුතුයකම මේ සඳහා රජයට ආශිර්වාද කිරීම. රජයට උපකාර කිරීම. සෞඛ්‍ය නිලධාරීන්ට ආශිර්වාද කිරීම. ත්‍රිවිධ හමුදාවට පොලිසියට ආධාර උපකාර කිරීම. විවේචන කිරීම නෙවෙයි. ඒ නිසා රජයට බැනලා පාර්ලිමේන්තුව කැඳවගෙන නාම යෝජනා පත්‍ර ටික කැන්සල් කරලා ආපහු නාම යෝජනා කැඳවලා කැඩිච්ච එක්සත් ජාතික පක්ෂය එකට එකතු කරලා මේකේ එල්ලෙන්න තමයි අපේ ඔය සුළු පක්ෂ උත්සාහ කරන්නේ. ඒ අය තමයි අද හොඳටම මේ බීතිය හැදිලා තියෙන්නේ මැතිවරණය ගැන. මේ වෙලාව වෙනකොට පක්ෂ ගණනාවක නායකයෝ ලියුමක් අස්සම් කරලා බාර දුන්නා ආණ්ඩුවට වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. දැන් ඒගොල්ලෝ වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ ඇයි? කොරෝනා වසංගත තත්ත්වයේ තියෙනවා. ඒ හින්දා අපි පාර්ලිමේන්තුව කැඳවලා කොරෝනා වසංගතයට පිළියමක් හොයමු. මම දන්න විදිහට පාර්ලිමේන්තුවේ විද්‍යාගාරයක් නැහැ.
පාර්ලිමේන්තුවේ රසායනාගාරයක් නැහැ. පාර්ලිමේන්තුවේ මම දන්න විදිහට මහලේකම්තුමාවත් සහකාර ලේකම්තුමාලේ කවුරුත් විද්‍යාඥයෝ නෙවෙයි. මම දන්න විදිහට හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ ඉන්න අයවත් විද්‍යාඥයෝ නෙවෙයි. එතකොට කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් නැති කරන්න නම් එන්නතක් හොයාගන්නට ඕනේ. තාම ලෝකේවත් තාම මේ වෙනත හොයාගෙන නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව රැස් වෙලා කොරෝනා පරද්දන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මොකද මම දන්න විදිහට කොරෝනා සියා නිකන් සාමාන්‍ය වුණක් සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් මට්ටමේ විද්‍යාඥයෝ පාර්ලිමේන්තුවේ නැහැ. හෙටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වත්මන් ආණ්ඩුව එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටවීමට සාකච්ඡා පවත්වන බවට තොරතුරු වාර්තා වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඒ ගොඩකවල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පාර්ලිමේන්තුවේ අපිත් අවුරුදු 4-5ක් හිටියා. දැන් ගිහිල්ලා අපිට බලෙන් පාර්ලිමේන්තු දැන් සමහර ඇමතිවරුන්ගේ කතාවල් වල විලාසෙමින් මේක තමයි තියෙන්නේ. දැන් මේ පාර්ලිමේන්තුවේ ගිහිල්ලා වාඩි වෙන ආසාවට ආපහු පාර්ලිමේන්තු බැරි යන්න බැරි කණ්ඩායමක් තමයි මේ පාර්ලිමේන්තුව කැඳවන්නේ කියලා ඉල්ලන්නේ කියලා. මම කියනවා ඔය අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ ඉඳලා මෙලෝ දෙයක් කරපු නැතුව පුටු රජ කරපු මහත්තුරු කීප දෙනෙක් අද මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව ගැන කතා කරනවා. දැන් අපිට පේනවා වෙනත් චිත්‍රපටියක් රඟපාන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. දැන් ජාතික ආණ්ඩුවකට යන්න අපේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග කතා බහ කරමින් යනවායි සාකච්ඡා කරමින් යනවායි කියන එක සමාජය තුල කතාව. ඒක අපි කියනවා මෙහෙම කතාව. ජාතික ආණ්ඩු බැරි නම් මොන ඉලව්වක් හරි අටවගෙන මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න ටික ලබා දෙන්න පුළුවන් තීන්දු తీරන ගන්න. මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න තීන්දු తీරන ගන්න. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වුණත් වැඩක් නැහැ. කන්න බොන්න නැතුව මිනිස්සු ටික මැරෙනවා. ඒ නිසා අද රුපියල් 5000 දෙනක දේශපාලනීකරණය කළා අපි මේක දුන්නා අපි දිනුම් කියලා හිතාගෙන ආණ්ඩුව ඉන්නවනම් අපි කියනවා ඔබ දිනලා නැහැ. ඔබ තව දුරටත් අමාරු තැනකට අඩියකට වැටලා තියෙන්නේ. මේ රටේ සියලුම ජනතාව ආරක්ෂා කිරීම වගකීම තියෙන ඔබට ඒ වගකීමෙන් බැහැර වෙලා තමන්ගේ හුදු පෞද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵල අනාගතයේ දකින්න පුළුවන්. ඒ නිසා ජාතික ආණ්ඩුවක් හරි මොන විදියක හරි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. වර්තමානයේ පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවක් නැවත කැඳවීම තුළින් නව කොරෝනා වෛරසය මර්ධනයට ලැබෙන දායකත්වය කුමක්ද යන්න පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා ප්‍රශ්න කරනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තුව විසිරුවට පස්සේ කොරෝනා රෝගීන් මේ රටේ මතු වුණාට පස්සේ කවුරුත් පාර්ලිමේන්තුව කැඳවන එක ගැන කතා කරේ නැහැ. නමුත් රජය මේ කටයුතු හොඳින් ඉටු කරනකොට එක්සත් ජාතික පක්ෂයේ දෙකට තුනට කැඩිලා විපක්ෂයේ සීසී කඩ වෙලා තියෙනකොට ඒ බව අවබෝධ කරගත්ත විපක්ෂය අද කියන්න පටන් අරන් තිනවා පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. ඉතින් මේ මොහොතේ පළවෙනි අවශ්‍යතාවයේ රටේ ජනතාවගේ පාර්ලිමේන්තුව මේ පරණ ජනතාව ප්‍රතික්ෂේප කරපු විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව කැඳවන එකද කොරෝනා මර්ධනය කරන එකද ඒක පාර්ලිමේන්තුව කැඳවලා කුමක්ද මේ මොහොතේ මේ විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවෙන් කොරෝනා මර්ධනයට ලබා ගන්න බලාපොරොත්තු වෙන දායකත්වය අපි රජය හැටියට ජනතාව හිතන දේ ජනතාව බලාපොරොත්තු වෙන දේ වෙච්ච කොරෝනා මර්ධනයට මුල් තැන දීලා ක්‍රියා කරන්න උත්සාහ ගන්නව ඇරෙන්න පාර්ලිමේන්තු කැඳවන්න එහෙම නැත්නම් වෙනත් දේවල් ගැන කතා කරන්න විපක්ෂයේ උත්සාහ දරලා මේ වැඩපිළිවෙල බාල්දු කරන්න ගෙන යන උත්සාහයන්ට අවස්ථාව ලබා දෙන්නට කටයුතු කරන්නේ නැහැ කියන එක රටේ ජනතාව ඉතාම හොඳින් දන්නවා. රටේ ත්‍රිවිධ හමුදාව ආරක්ෂා කර ගැනීමට ප්‍රමුඛ ස්ථානය ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රාන් නිවන්තර මහත්මිය පවසනවා. එයද කොළඹ දීපවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ ත්‍රිවිධ හමුදාව කරන සේවය අපි ඉතාමත් ඉහලින් අගය කරනවා. අද ඒ අයගේ ජීවිත ගැන බලන්නෙත් නැතුව ඒ අය මේ රටේ තියෙන මේ ප්‍රශ්නය නිසා මැදිහත් වෙලා ඒ කරන වැඩ කොටස අතිමහත් කියන එක අපි කවුරුත් දන්නවා. ඒ අයව ආරක්ෂා කරන එක පිළිබඳව ප්‍රමුඛ ස්ථානයක් දිය යුතුයි කියන එකයි අපි දකින්නේ. විශේෂයෙන්ම ඒ අය අද ඉතාම අනාරක්ෂිතභාවයට පත්වීම තුළ තමයි බොහෝ අපේ දිස්ත්‍රික්කවල ඒ වෛරසය ව්‍යාප්ත වෙන්න වුණේ. ඉතින් ඒ නිසා අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තාම සියලුම ත්‍රිවිධ හමුදාව පොලිසිය ගත්තාම වැඩිපුර දෙනෙක් අපේ දිස්ත්‍රික්කවල ජීවත් වෙනවා. එතකොට ඒ අය නිවාඩුවක් ලැබුණාම ගෙදර එන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒක වැරද්දක් නෙමෙයි. නමුත් ඒ වෙලාවේදී අපි දකින්නේ මීට වැඩිය උනන්දුවක් උවමනාවක් දක්වලා ඒ අයව නිරෝධායනය කරා නම් මේ අය ගෙදරවලට එන්න ඉස්සෙල්ලා මම හිතන්නේ මේ තත්ත්වය අපිට අවම කරගන්න තිබුණා. ඉතින් නමුත් අද වෙනකොට මේ තත්ත්වය ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරලා
අනුරාධපුර දිස්ත්‍රික්කය තුලත් මේ ඇඳිරි නීතිය එක දිගටම දින 14ක්වත් අඩුම තරමේ පවත්වලා මේ තියෙන බැරෑරුම් තත්ත්වය අවම කරගන්න මේ සියලු දෙනාම කටයුතු කළ යුතුයි මේ තීන්දු තීරණ ගන්න ජනාධිපතිතුමාගේ ඉඳලා තීන්දු තීරණ ගැනීමේදී එකතු වෙන මේ සියලු දෙනාම මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා මේ වෙලාවේදී මේ කටයුත්ත කරනවා නම් තමයි මේක වැදගත් වෙන්නේ කියන එකයි අපේ මගේ අදහස නව කොරෝනා වෛරසයේ බලපෑම එළඹෙන සීත ඍතුවේදී යලි දරුණු ලෙස පැතිර යා හැකි බව මෙම වෛරසය පිළිබඳව වසර 7කට පෙර ප්‍රථම වරට මෙරට මාධ්‍ය තුලින් සමාජය දැනුවත් කළ වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා වෛද්‍ය චමල් සංජීව මහතා මේ පිළිබඳව ශ්‍රී ලංකා මාධ්‍යයට තොරතුරු වාර්තා කර තිබුණේ මීට වසර 7කට පෙර ඔහු එම මතකය සහ මෙම රෝගයේ ඉදිරි තත්ත්වයන් කුමක්ද යන්න පිළිබඳව සියත අප සමග පැවසුවා මේ සාකච්ඡාවේදී ඔහු අවධාරණය කර සිටි ප්‍රධානම කරුණක් බවට පත් උනේ මෙම වෛරසය ක්‍රමක්‍රමයෙන් අඩු වී ගියත් ඉන් අනතුරුව ශීත ඍතුවේදී මෙම වෛරසය තවත් රටවල් රැසකට දරුණු ආකාරයෙන් පැතිර යා හැකි බවයි එමෙන්ම දරුවන්ටත් මෙම රෝගී තත්ත්වය ඉතා දරුණු ලෙස බලපානු ඇති බවත් මෙම වෛද්‍යවරයා සියතට පැමිණ අද දවසේ සිදු කළ මෙම අනාවරණයේදී සඳහන් කර සිටියා අප සෝදානම් වෛද්‍ය චමල් සංජීව මහතා සියතට පැමිණ සිදු කළ මේ සුවිශේෂී අනාවරණය ඔබට දැන් ඉදිරිපත් කරන්නට ලෝකයක් නැවති හැකි වසංගතයන් අතීතයේ සිටම පැවති බව අප දන්නා කරුණක් මීඋන කොලරාව වගේම SARS PERS වැනි වසංගතයන් ඊට කතිප නිදසුන් වනවා කොරෝනා පවුලට නැකම් කියන මෙවැනි විටත් ගෝලීය හිසරදයක් වී ඇති නව කොරෝනා වෛරසයත් ඒ වගේම වසංගතයක් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ චීනයේ වුහාන් ප්‍රදේශයේ තිමිරිකේ බවට පත් කරගත් මෙම නව කොරෝනා වෛරසය පිළිබඳව 2013 වසරේදී අපේ රටේ දක්ෂ වෛද්‍යවරයෙකු මුලින්ම පුවත්පතකට කරුණු මෙහි විශේෂත්වය වන්නේ මෙම තුරුතුරු හෙලිකල එවකට හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරේ දරු වෛද්‍ය චමල් සංජීව මහතා නව කොරෝනා නමින් එදා එම වෛරසය පිළිබඳව සමාජය දැනුවත් කිරීමයි. ඉතින් මේකෙන් 2013 කාල සීමා වෙනකොට ඊට පෙර SARS වසංගතය ඇවිල්ලා ඒ වගේම H1N1 හා ඒ විවිධ ප්‍රභේද නිර්මාණය වෙලා ඒ වුණිට MERS රෝගී තත්ත්වය ඇති වෙලා තිබුණා. ඒ කියන්නේ මැද පෙර දිග තීව්‍ර ශ්වසන සහ ලක්ෂණය MERS. ඉතින් ඒ වගේම මේ කියන රෝගී තත්ත්ව විශේෂම SARS සහ MERS කියන රෝගී තත්ත්වයන් කොරෝනා කාණ්ඩයට අයත් වෙන නිසා මේව අලුතින් සොයා ගන්නා වෛරස් ප්‍රභේද වෙන නිසාත් මට අවස්ථාවක් තිබුණා මේකට වෙන විදියකට මිනිසුන්ට දැනෙන්න හා මිනිසුන්ට අවධානය යොමු කරන්න. ඉතින් මා කල්පනා කළා මේ නව ආකාරයක කොරෝනා ප්‍රභේදයක් නිසා මම නව කොරෝනා වෛරසය කියන නම එම අවස්ථාවේදී මේ ලිපියට 2013 වර්ෂයේදී යෙදුවා. හැබැයි අද වෙනකොට අපි මේ කතා කරන COVID-19 නැත්නම් නව කොරෝනා වෛරසයේදී දැන් විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා මේ නව කොරෝනා වෛරසය නැත්නම් COVID-19 රෝගී තත්ත්වය කියන්නේ තනිකරම එක වෛරසයක් නෙමෙයි ඒ කාලේ තිබිච්ච SARS MERS ඇතුළු වෙනත් කොරෝනා කාණ්ඩ ප්‍රභේදවල එකතුවක් නැත්තම් සම්මිශ්‍රණයක් කියලා. ඉතින් ඒ නිසා මම හිතන්නේ 2013 දී අපි MERS රෝගය ගැන එම ලිපියේ තිබුණු කරුණු හා ඒ තියෙන පුරෝකතනයන් මම දැන් අදටත් වළංගු වෙනවා. මම නැවතත් කියන්නේ මම අනාවැකියක් නෙමෙයි කළේ ඒ තිබුණු විද්‍යාත්මක පර්යේෂණ ප්‍රබන්ධ හා විශ්ලේෂණාත්මක කරුණු මත කළා. අපි වෛද්‍යවරු හා විද්‍යාඥයන් විතර අපේ කාර්යය තමයි පුරෝකතන කරන එක නැත්තම් උපකල්පන කරන එක. එවැනි උපකල්පනයක් තමයි එදා මා කළේ. දැන් අවුරුදු 8ක් ගියාට පස්සේ ඒක අපිට ඇස් පන අපිට පෙනෙන කරුණක් බවට පත්වීම වෙන විද්‍යාත්මක පර්යේෂණ අනුව විශ්වාස කරනවා අවම වශයෙන් එන්නතක් ස්ථිර ඖෂධයක් සොයා ගන්නා තුරු අපිට මේ රෝගී බුදුරු බවට පත් වෙන්න පුළුවන් බව විශේෂයෙන්ම සමහර පර්යේෂණ සඳහන් කරනවා මේ වස අවසානයේ නැත්තම් එළමෙන 20යි 21 වසරේ පුරාත් අපිට කොරෝනා සමග තමයි ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර විද්‍යා පර්යේෂණ අනුව අවම වශයෙන් මේ අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් වෙනකන් කොරෝනා රෝගී තත්ත්වයේ මේ තියෙන දරුණු තත්ත්වය අපට අත්විඳින්න වෙනවා. නැවතත් උන් අනුතුරු අඟවනවා සීත ඍතුව එළඹීමත් සමග දෙසැම්බර් මාසයෙන් පස්සේ නැවත වරක් කොරෝනා වසංගත තත්ත්වය මීට වඩා ප්‍රබල විදියට දෙවන වතාවෙදී ඉස්මතු වෙන්න පුළුවන් කියලා. ඊයේ වගේ වෙනකොට ජාත්‍යන්තර විද්‍යා පර්යේෂණ දැනුම් දීමක් කළා මේ නව කොරෝනා වෛරසය නිසා. ඔබ දන්නවා දැන් පහුගිය කාල සීමාව තුළදී වැඩිපුරම මැදි වයසේ පුද්ගලයන් තමයි
රෝගයට ගොදුරුනේ ප්‍රතිශතයක් විදියට. හැබැයි ඉදිරි කාලයේදී මේ නව කොරෝනා වෛරසය කුඩා ළමුන්ට බලපෑමක් සිද්ධ කරන්න පුළුවන් බව මෙතෙන්දී කරුණු දෙකක් ඕන් ඉස්මතු කරනවා. එකක් තමයි නව කොරෝනා වෛරසයේ ප්‍රභේදයන් මගින් කුඩා ළමුන්ට රෝගය ආසාදනය වෙන්න පුළුවන් කියන එක. දෙවෙනි කරුණ තමයි මේ ඉතාමත්ම වැදගත් මම හිතන්නේ ඔබට රෝගී දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සඳහා ඔබ අවධානය යොමු කරන්න ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ජාත්‍යන්තර විද්‍යා පරීක්ෂණ අනුතුරු අංගවනවා මේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා අවශ්‍ය කරන එන්නත් නිෂ්පාදන යාන්ත්‍රණයන් සමහර විට අඩාල වෙන්න පුළුවන් කියලා. ඒතර මේ සියල්ල මැද්දේ විශේෂයෙන්ම ආසියානු සහ අප්‍රිකානු කලාපවල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වලට වෙන බලපෑම නිසා යටපත් වී පවතින ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අපි විසින් වැඩදියුණු කිරීමට භාවිත කරන ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් පාලනය කරන රෝගී තත්ත්වයන් යලි ඉස්මතු වෙන්න පුළුවන් කියලත් ඔවුන් අනුතුරු අංගවරු. අපි මේ සමාජයේ විවෘත කළා තියෙන වෙලාවේ විශේෂම පරිස්සම් වෙන්න ඕන දේ තමයි වරක් රෝගිය වැළඳුණු පුද්ගලයෙක් ආසාද පුද්ගලයෙක්ගෙන් නැවත රෝගිය වැළඳෙන්න පුළුවන්. ඒ වගේම ඔහුට රෝගිය වැළඳෙන්න පුළුවන්. ඒ වගේම ඔහු යම් කාල සීමාවක් මුළුල්ලේ සමාජයට මේ නව කොරෝනා වෛරස රෝගී තත්ත්වය ඇති කරන්න පුළුවන්. ඒ නිසා අපිට සිදු වෙනවා අපේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය ශක්තිමත් කරගන්න. පාස්කුල් ප්‍රහාරය හා සම්බන්ධ අතනගොඩගත් සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ මූලික විමර්ශන කටයුතු අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න මහතා පවසනවා. යද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. විශේෂයෙන්ම පාස්කු ඉර දින ප්‍රහාරයේ විමර්ශන මේ වෙන විට අලුත් මාවතක් ඔස්සේ සාර්ථකව කරගෙන යනවා. පසුගිය සතියේ විමර්ශනෝදී අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා. සාම්පූර් ප්‍රදේශයේ අවි පුහුණුව සඳහා යොදාගත් ස්ථානයක් පිළිබඳව එම ස්ථානයේදී දැන්ට අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව අවි පුහුණුවක් ලබා දී තිබෙනවා යම් යම් තැනැත්තන් ගණනාවකට. ඒ සම්බන්ධයෙන් ඔවුන්ට මූලික අවි පුහුණුවක් අවි ගැලවීම, අවි පිරිසුදු කිරීම, නැවත සවි කිරීම සහ එක එක අවි වලින් කරනු ලබන කෘත්‍යයන් සහ ඊට අදාළව යවි පාවිච්චි කිරීමේදී මොන මොන කාර්ය සඳහා පාවිච්චි කරන්න පුළුවන් ද ආදී කරුණු මේ කඳවුරේදී පුහුණුව ලබා දීලා තිබෙනවා, දැනුවත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වෙනුවට තවදුරටත් විමර්ශන කරගෙන යනවා. ඒ වගේම පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගියපු එක්තරා සංවිධානයක් පිළිබඳව තොරතුරු අනාවරණය වුණා. මේ සංවිධානයට යම් යම් තැනැත්තන් බඳවාගෙන ඔවුන්ට දේශන පවත්වලා තිබෙනවා. අන්තවාදයේ පිළිබඳව විවිධ වීඩියෝ දර්ශන පෙන්වලා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දැනට අපි සාර්ථකව තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඒත් එක්කම අනෙකුත් බොම්බ කරුවන් කීප දෙනෙකුත් එම ස්ථානයට ගිහිල්ලා ඒ අයට දේශන පවත්වලා ඒ අය අන්තවාදී අදහස් පතුරවලා නැඹුරු කරගෙන තිබෙනවා. ඉදිරියේදී මේව කටයුත්ත ඉදිරියට කරගෙන යාම සඳහා සහාය ලබා දෙන්න. එෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධයේ යම් යම් අවස්ථා පෙන්වලා තියෙනවා. පසුගිය රටේ පැවති සිවිල් යුද්ධයේ වෙලාවේ සිදු වූ බෝම්බ ප්‍රහාර ආදිය පෙන්වලා දීලා තියෙනවා. ඒ හරහා එම සංවිධානයේ ඒ යම් යම් තෝරාගත් සමාජිකයන් පිරිසකගේ අදහස් වෙනස් කරලා ඒ අය නැඹුරු කර ගැනීමට කටයුතු කරලා තියෙනවා. මේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනට අපි ඒට අදාළ සැකකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවටගෙන තියෙනවා. මරණීය දඬුවම් නියමුවේ සිටි යුත හමුදා සාමාජිකයෙකු සුනිල් රත්නායක මහතාට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දඬුවම් ලබා සිටි යුද හමුදා සාමාජිකයෙකු වූ සුනිල් රත්නායක මහතාට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්කිසෝති සරවණමුතු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ 2000 වසරේ යාපනය මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරද කරුකොට මරණීය දඬුවම් නියම වූ සුනිල් රත්නායක නමැති යුද හමුදා නිලධාරියාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණීය දඬුවම් නියම කළ බවයි. එම මරණීය දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබෙන බවද පෙත්සම් කරුවන් පෙන්වා දෙනවා. මරණීය දඬුවම් නියම වූ මෙම පුද්ගලයාට පොදු සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා විසින් විනිවිදභාවයකින් සහ පිළිගත් නීති සිද්ධාන්තයන්ට අනුව කටයුතු කර නොමැති බවටයි පෙත්සම් කරුවන් චෝදනා
மரணிய தண்டனை நிதாஸ் கருமின் ஜனாதிபதி பிரவிசின் பொது சமாவ பிரதானி கரதி ஆகாரே துலின் ஆண்டுக்ரம விவஸ்தாவு உள்ளங்கனே வீமாக சிதவு பவட்டு தீந்துவக் லபாதில் சது பெத்சம் கருவான் சரஷ்டாதிகரணேன் இல்லாத்தி பெனவா ஈட அமத்திரவு பொது சமாவ பிரதானி கிரிமிட அதாலவு ஜனாதிபதி பிரவிசின் நிகுத் கரதி கெசட் நிவேதனே சகா எம கெசட் நிவேதனே நிகுத் கிரிம சந்தா பாதகவு லேகன கெந்தவா ஏபிலிமதவு பரீட்சணையாக் சிது கரன் லெச பெத்சம் கருவான் சரஷ்டாதிகரணேன் இல்லா சிட்டியா ஈட அமத்திரவு எம பொது சமாவ பலரஹித கிரிமே ஆக்ஞாவக் நிகுத் கரன் லெசது ஓன் வெடி துரடத் இல்லா சிட்டினவா सिंहल सिनेमावे प्रवीण रंगन शिल्पियकु अलेक्सेंडर प्रणांदु महता आबहव प्राप्त वी तिबेनवा ए महता मे अनविट असुवन वियहि पसुवना एबेन्म बॉलीवुड सिनेमावे प्रवीणयकु वन इरफान खान महताद आबहव प्राप्त वी अति बवाय इंडिया माध्य वार्ता कले प्रवीण रंगन शिल्पी अलेक्सेंडर प्रणांदु महता अद दिन सिय जीवन रंगमंडलट समुदुन्ना රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ ඒ මහතා රෝහල් ගතව ප්‍රතිකාර ලැබමින් සිටියේදී මෙලෙස අභාව ප්‍රාප්ත වී තිබෙන අතර මිය යන විට ඒ මහතා 80 වන වියෙහි පසු වුණා. 1940 අගෝස්තු මාස 25 වෙනිදා කොටහේන කොච්චිකඩේ ප්‍රදේශයේදී උපත ලැබූ ඒ මහතා යකඩයා ආදරේ මං ආදරේ හිතුවත් හිතුවමයි අහස් ගව්ව ක්‍රිස්තු චරිතය වැනි ජනප්‍රිය චිත්‍රපට රසකට රංගනයෙන් සිය දායකත්වය ලබා දී තිබෙනවා. කවදා හෝ වැරදි නෑ රුංගාලා ගෙනත් දෙමි. කවදා හෝ වැරදි නෑ රුංගාලා ගෙනත් දෙමි. යන විට පාරේ කුල නටන තාලේ ලස්සන කෙසේ වනම්දෝ. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතානෙනි චිත්‍රපට ශ්‍රේෂ්ඨයට ඔබ කළ සේවයට ස්තුතියි. ධර්මපාලතුමන්ගේ 87 වන ගුණානුස්මරණ දිනය අද දිනට යෙදී තිබෙනවා. ධර්මචාරී අනගරික ධර්මපාලතුමා ශ්‍රී ලංකාවේ උපතලත් සිය මව් රටේ උන්නතිය වෙනුවෙන් සහ ස්වාධීනත්වයේ දිසා සටන් කළ වීරයෙක් වන අතර බුදුදහම පෙර අපර දෙක ප්‍රචලිත කිරීමට සිය දිවි කැප කළ අයෙක්. මෙතුමා සිහිපත් කරමින් මෙරට මෙන්ම විදේශ රටවල විවිධ ආගමික කටයුතු සංවිධානය කළද වර්තමානයේ පවතින තත්ත්වය හැමුවේ එක් එක් ස්ථානවල ඇතැම් පුද්ගලයන් එතුමාව සිහිපත් කොට ආගමික වතාවත්වල නිරත වුණා. සෞභාග්‍ය ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සමාලෝචනය කිරීම සඳහා වූ සාකච්ඡාවක් දිස්ත්‍රික් ලේකම්වරු පළාත් ලේකම්වරු කෘෂිකර්ම ලේකම්වරු සහ කෘෂිකර්ම අමාත්‍යාංශයට සම්බන්ධ අනෙකුත් ආයතන ප්‍රධානීන් සමග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රත්නපුර මල්වල සුරේකන්ද ප්‍රදේශයේ කලුගඟේ තිබී වයස අවුරුදු 21ක පිරිමි මලසිරුරක් රත්නපුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි අයෙකු වන අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. රිටිගල මානංකට්ටිය ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ වගාබිමක තිබූ අනාරක්ෂිත වගාලින්දකට වැටි සිටි වයස අවුරුදු 1.5ක් පමණ වයස ඇති අලිපැටවක මුදා ගැනීමේ මෙහෙයුමක් රිටිගල සහ මොරගොඩ වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ පොලිසිය මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කළා. මුහුණු ආවරණ තුල නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු වල නිරත වූ එක්සැක්කරුවෙකු කළුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ මෙන්න මාවටපත් වන අප යලිත් හමුවන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.